සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අනිච්චානුපස්සනං භාවෙන්තු නිච්ච සංඥං පජහති දුක්ඛානුපස්සනං භාවෙන්තු සුඛ සංඥං පජහති අනාත්තානුපස්සනං භාවෙන්තු අත්ථ සංඥං පජහති නිබ්බිදානුපස්සනං භාවෙන්තු නන්දිං පජහති විරාගානුපස්සනං භාවෙන්තු රාගං පජහති නිරෝධානුපස්සනං භාවෙන්තු සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තු ආදානං පජහති තී. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගත යුතුම වෙනවා. අපේ సంతානය නිවැරදි සිතුවිලි උපදවන ආකාරයෙන් සකස් කරගන්න ඕනේ. මේ ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය අපෙන් වසන් වෙලා තියෙන්නේ. ඒ වසන් වෙලා තියෙන හින්දා අපිට වැහිලා තියෙන ඇත්ත తত্ত্বය අරමුණු වෙන්නේ නැහැ. අන්නේ අරමුණු වෙන්නේ නැති මානසිකාරයට අරමුණු වෙන විදිහට අරමුණු නොවන හේතු අයින් කරන්න ඕනේ. ආන්ගේ හේතු අයින් කරන්ඩ අපිට මේ ලෝකයේ තියෙන සත්‍ය తত্ত্বය වැටහෙන්න බුදුරජාණන් වහන්සේ අපේ මානසිකාරය සකස් කරන ක්‍රමවේද දේශනා කරලා තියෙනවා. ඒවා අපි හරියට පිළිපැදින්න නැතුව අපේ මානසිකාරය නිවැරදි කරගත්තේ නැත්නම් මැරෙන්න කලින් අපි මහා අභාග්‍ය සම්පන්න ඉරණමකටපත් වෙනවා. ලෝකයෙන් වැහිලා ජීවත් වෙනවා වගේ අපේ ජීවිතය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ලෝකයේ ඇත්ත తত্ত্বය අපේ හිතට වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන තත්ත්වයට පත් කරගන්න ඕනේ. වැටහෙන්නේ නැති වෙන්න තියෙන එක කාරණාවක් තමයි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ස්ථීර වශයෙන් තියෙනවා, වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා අදහසක් අපිට තියෙනවා. ඒකට කියනවා නිත්‍ය සංඥාව කියලා. ස්ථීර වශයෙන් තියෙනවා කියලා අදහසක් තියෙනවා. උදාහරණයක් විදිහට මට මොන හරි දෙයක් ලැබෙද්දි මේ ලෝකේ මට දරුවෙක් ලැබෙද්දී ආ වෙනස් වෙන්නේ නැතුව ස්ථීර වශයෙන් තියෙනවා කියලා හිතෙනවා. මට ආදරයක් ලැබෙද්දී ඒක වෙනස් වෙන්නේ නැහැ, ඒක නම් වෙනස් වෙන්නේ නැහැ. ඔය අනිත් අයට කොච්චර වුණත් මට මේ හම්බෙච්ච දේ වෙනස් වෙන්නේ නැහැ කියලා ලොකු අදහසක් තියෙනවා. ඒ වගේ හැම දෙයකදීම අපිට ලැබෙන දේවල් නොලැබෙන දේවල් වුණත් ලබා ගත්තොත් වෙනස් වෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. ඉතින් ඒක සංඥාවක්, හඳුනා ගැනීමක්. අපි මේ ලෝකේ හඳුනාගන්නේ නිත්‍ය වශයෙන්. හරිද? ඒක අනිත් එක තමයි යම් අදහසක් තියෙනවා මේවා කවදා හරි නැති වෙයි කියලා. නමුත් හිත එක දවසකට හරි මාසෙකට හරි අවුරුද්දකට හරි මේක තියෙනවා කියලා අදහස ඇති කරගන්නවා. දවසකට හරි විනාඩි 10කට හරි මේක ස්ථිර වශයෙන් තියෙනවා කියන අදහස තියෙනවා නම් ඒ විනාඩි 10 තුළ අපිට බලාපොරොත්තුවක් තියෙනවා මේක නිත්‍ය වශයෙන් තියෙනවා කියලා. ඒ විනාඩි 10ට ඉස්සෙල්ලා ඒක වෙනස් වුණොත් නැති වුණොත් අපි ලොකු දුකකටපත් වෙනවා. ඉතින් විනාඩි 10ද කියලා බලන්න විශේෂයෙන් අපිට නොපෙනෙන දේවල් පිළිබඳව ආදරය, තරහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී මනෝභාවයන් වලදී නම් තරහකාරයෝ ස්ථිර වශයෙන් අපේ තරහකාරයෝ තමයි ආයෙනම් ඉතින් මේ නේද ඒ කට්ටියව සකස් කිරීම කියන එක නේද? ඒ විදිහට අපි හැම වෙලෙම යම් දවසක හොරකම් කරපු මිනිසෙක් ඉන්නවා නම් එයාට මැරෙනකම්ම හං වඩු ගන්න හොරා කියලා නේද? සල්ලාලයා කියලා සල්ලාලකමේ ගිහිල්ලා එක වතාවක් ලෝකයේ මිනිස්සු දැනගත්තා නම් මෙයා අතින් වැරද්දක් වුණා කියලා එයාට සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන්ම ලේබලයක් අලවනවා එයාගේ නේද? ඒ කියන්නේ මේ ලෝකයේ මිනිස්සුන්ට අතට නිවැරදි වෙන්නත් බෑ. ඒ තරමටම අපි හරි කුහකයි. ඒ කුහක තත්වයට අපිපත් වෙලා තියෙන්නේ. මෙන්න මේ හැමදේම ස්ථිරයි කියන අදහස. ඉතින් අර හැම වෙලෙම සමාවක් තියෙනවා පිටුනත් නේ හැම වෙලෙම උපේක්ෂාවෙන් බලනවා යම් කිසි කෙනෙකුට අනිත්‍ය සංඥාව තියෙනවා නම්. ඉතින් ඒකින්ද මෙන්න මේ නිත්‍ය සංඥාව කියන එක අපි අයින් කරගන්න ඕනේ, ප්‍රහාණය කරගන්න ඕනේ. ඒ නිත්‍ය සංඥාව අයින් කරගන්න නම් අපේ මනසට වැටහෙන්න ඕනේ හැම වෙලෙම මේ හැම දේවලම වෙනස් වෙන සුළු දේවල් කියලා. අන්න ඒ සඳහා අනුපස්සනා කරන්න ඕනේ, නැවත 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 දකින්න ඕනේ. කොහොමද දකින්න ඕනේ? ඒකට කියනවා අනිච්චානුපස්සනා කියලා. ඒක කියන්නේ අනිච්චානුපස්සනම් භාවෙන්තෝ, නැවත නැවත වඩන්න. මොකද අපේ හිත යම් යම් දෙයකට යොමු කරන්න ඒ අරමුණ පහළ වෙන්නේ ඒ වැඩියෙන් ඒකේ තියෙන වැඩියෙන් භාවිතා කරලා තියෙන තැන. මම ඔකට උදාහරණයක් කියනවා හැමදාම මේ අතන්ට මතක ඇති. අනුරාධපුරය කියලා මතක් කරනකොටම අපිට මතක් වෙන්නේ ජයසිරි මහ බෝධිය හෝ රුවන්වැලි සෑය. ඇයි බස් නැවතුම් පොළක් නැද්ද කියලා මම අහපුවාම ඇයි අපිට එහෙම මතක් වෙන්නේ නැත්තේ? අපි වැඩිය භාවිතා කරලා තියෙන්නේ රුවන්වැලි සෑය සහ ජයසිරි මහ බෝධින් වහන්සේ වගේ දේවල්. අපි අනුරාධපුරය කියන සමස්තය ගත්තාම අනුරාධපුරේ බොහෝ දේවල් තියෙනවා. මහනුවර බොහෝ දේවල් තියෙනවා. හැබැයි අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ දළදා මාලිගාව. එතකොට අපිට බලන්න මහනුවර අරමුණු වෙනකොට ඉක්මනටම ඒකේ තියෙන එක දෙයක් අරමුණු වෙනවා. මේ තමයි දළදා මාලිගාව කියන්නේ. හැබැයි මහනුවර නගරයේ බස් නැවතුම් පොළ ආසන්නයේ කඩයක් තිබුණා නම් කාට හරි ආංගයට මහනුවර කියනකොටම මතක් වෙන්නේ එයාගේ කඩේ. එතකොට ඒ මොකද එයා භාවිතා කරලා තින්නේ ඒකින්ද. එතකොට අපි උපන් දවසේ ඉඳලා වැඩිපුර භාවිතා කරලා තින්නේ නිත්‍යයි, මේවා නිත්‍යයි, මේවා පවත්ත ගන්න පුළුවන්, මේවා ස්ථිරයි කියලා, වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි වෙනස් වෙන බව තේරුම් ගැනීමෙන් අර නිත්‍ය සංඥාව අයින් වෙලා යනවා. ඒකයි කියන්නේ භාවෙන්තෝ, නැවත නැවත වඩන්න, අනුපස්සනා කරන්න. නැවත නැවත දකීමට කියන අනුපස්සනාව කියලා. එතකොට නැවත නැවත වැඩීමට කියන භාවිතාව කියලා, භාවෙන්තෝ එකින්ද. එතකොට අනිච්චානුපස්සනම් භාවෙන්තෝ නිච්ච සංඥම් පදහති. එන එක කරන්න වෙනවා නේද? අනිත්‍ය වඩන්න ඕන පැත්තකට වෙලා. ඊළඟට අපිට මේ ලෝකය අතහැර ගන්න බැරුව ඉන්නේ. හරියට උත්සාහ ගන්නවා මේ ලෝකය අතහරින්න. අතහැරලා ඇත්තටම මොකද මේ බලන්න අපේ හිත හැසිරෙන විදිහ. අපේ හිත හැම වෙලේම හැසිරෙන්නේ සතුට තියෙන පැත්ත හොයාගෙන යන්නයි. හැම වෙලේම හිත උත්සාහ කරන්නේ කොතන හරි සැපසහගත තැනක läග ගන්න. ඒකින්ද වැඩියෙන් අපි හිතමු අපිට පුංචි සැපයක් ලැබිච්ච දෙයක් තිබ්බා මේ ලෝකේ. ඊට පස්සේ අපි හිතමුකෝ අපිට දැන් උදාහරණ මේ ලෝකේ සිද්ධ වෙන දෙයක් ගමුකෝ. අම්මා තාත්තා කිව්වහම 4-5 දෙනෙකුට ආදරය කරන මේ දරුවෝ 4-5 දෙනෙක් ඉන්න ගෙදරක අම්මා තාත්තා සහෝදර සහෝදරියත් එක්ක අපි ඉන්නවා එකට. ඉන්නකොට ඉතින් අපි දැන් මේ කැදල්ලෙන් අයින් වෙන්න හිත නැහැ නේද? වෙන කොහෙර ගියත් ගෙදරෙන්ඩයි බලන්නේ. අම්මා මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා, එහෙම වෙනවා. ඒ මොකද එතන සැප හින්දා, මට සලකන හින්දා, මට ආදරය කරන හින්දා, කන්න බොන්න දෙන හින්දා නේද? කාලයක් යනකොට අවුරුදු 15ක් 16ක් 20ක් 21ක් යනකොට ඒ ලැබීම් ටිකට වැඩිය තවත් රාගයත් නිස්රිතව තවත් තැනක යම් යම් සැපයන් ලැබෙන දැක් දකින්නකොටත් සැපයි, කතා කරනකොටත් සැපයි, ලං වෙලා ඉන්නකොටත් සැපයි, මේ වගේ සැප ස්ථාන ලැබෙනවා. එහෙම නැත්නම් සංගීතය නේද, ක්‍රීඩා වගේ දේවල් නේද, මොන හරි දෙයකට අපි කියන අපි යොමු වුණා කියලා. ක්‍රීඩාවට යොමු වෙන අය බොහෝ විට ඒ පැත්ත සමහරකට අධ්‍යාපනයේ සැපයි. බොහෝ දේවල් ඉගෙන ගන්නකොට ටිකට හරියට සතුට උපදිනවා. එයා අධ්‍යාපන පැත්තට තදින් නැඹුරු වෙනවා, අනිත් ඔක්කොම බැහැර කරනවා නේද? අපිට හොඳට තේරෙනවා සැප ඇති තැන තමයි මේ හිත ලගින්නේ. සැප ඇති තැන තමයි මේ හිත ලගින්නේ කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධය අපේ හිතට සැප විදිහට දැනෙනවා. හරි, ඒකට හේතු වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව හින්දා සැප විදිහට දැනෙනවා. සැප සංඥාව තියෙනවා කියන්නේ ඒකයි. පංච උපාදානස්කන්ධය අරමුණු වෙනකොට අනුරාධපුරේ අරමුණු වෙනකොට රුවන්වැලිසෑය අරමුණු වෙනවා වාගේ පංච උපාදානස රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් රූප අපි ඊටත් වැඩිය ප්‍රකටයි ආයතන වශයෙන් ගත්තොත් බාහිර ආයතන වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්ම කියන දේවල් අරමුණු වෙනකොට ඒවා පිළිබඳ අපිට එන්නේ සැපයි කියන හිතේ හිත හඳුනා ගන්න යන්නේ එහෙම. අන්න ඒකින්ද හිත ඒ වයින් ගලවන්න ලේසි නෑ. හිත ඒ වයින් ගලවන්න ලේසි නැති හින්දා මොකද කරන්න ඕනේ? නැවත 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 අනුපස්සනා කරන්න ඕනේ. මේ වාගේ තියෙන මේ වාගේ ඇත්තටම දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අනුරාධපුරේ ගියාම ජයසිරි මහබෝධිය වගේම බස් නැවතුම් පොලක් තියෙනවා නැතුව නෙවෙයි. අපිට අරමුණු වෙන්නේ නැති හින්දා මිසක්ක. එතකොට ඒ වගේ සැප ලක්ෂණයකුත් තියෙනවා, ඒ වගේම දුක්ඛ ලක්ෂණයකුත් තියෙනවා. නමුත් මේ සැප කියන එක හැදෙන්නේ අවිද්‍යාව නිසායි, නොදැනීම හින්දායි සැප ඇති වෙන්නේ. හරිද? එතකොට පංච උපාදානස්කන්ධයේහි දුක්ඛ ලක්ෂණය නැවත 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 අනුපස්සනා කරන කෙනාට දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ සුඛ සංඥම් පජහති. සුඛ සංඥාව නැති වෙලා යනවා. හරිද? එතකොට තමයි යාට ඇති වෙන්නේ ඇත්තටම කලකිරීමක්, මේක හරියන්නේ නෑ, මේක හරියන්නේ නෑ කියලා. මොකද ඒක ඕනේ. ඒක ඕන කියන්නේ මොකද දන්නවද? අපි සැප සංඥාව තිබ්බට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ විඩෙන් විඩේ තිබුණාට ඒවා හින්දා දුක් ඇති වෙන එක නවත්තන්න බෑ. ඒතකොට අවසාන ප්‍රතිඵලයේ වශයෙන් අපිට මේ ලෝකේ අතහැරලා යන්න වෙනවා. ලෝකේ අතහැරලා යන්න කියන්නේ මේ ශරීරය බැහැර කරන්න වෙනවා. නේද? බැහැර කෙරෙනවා. ඒක බලහත්කාරකමක් නේද? දැන් අපි මෙහෙම හිටියට කාලයක් එනවා පින්වත්නි. අතක් ඉස්සුවොත් ජයග්‍රහණයක් වගේ. හරිද? කකුලක් දිග ඇරියොත් ජයග්‍රහණයක් වගේ. කට්ටියත් එක්ක එකතු වෙලා කට්ටිය ඇවිද්දවන්න ලොකු උත්සාහයක් ගන්නවා. එක දවසක් මම චුට්ටක් ඇවිද්දොත් කට්ටිය අත්පොළ සඳිනවා, අන්න ඇවිද්දා අන්න ඇවිද්දා කියලා. නේද? ඒ තරමටම මේ ශරීරය ඇවිද්දවන්න අමාරු කාලයක් එනවා. අද අම්මා හොඳට ඇවිද්දානේ කියලා හොරතල් කරනවා චූටි කාලේ වගේ. හරිද? ආයසරයක් මේක අනිත් පැත්ත හැරෙනවා නේද? අනිත් පැත්ත හැරලා අර පුංචි කාලේ ළමයා වැටි වැටි නැගිටිනකොට ඇවිදිනකොට හොරතල් කරනවා වගේ මේ හොරතල් කරනවා නේද? හොරතල් කරන එක කියන්නේ අද නැගිට ගන්න පුළුවන් වුණා අම්මට, බොහොම හොඳයි කියලා නේද? තාත්තට නැගිට ගන්න පුළුවන් වුණාද කියලා වටේට වෙලා කට්ටිය නේද සන්තෝෂේ ප්‍රකාශ කරනවා, නැගිට්ටා කියලා කතා කරා කියලා හොඳට කෑවා කියලා. චූටි කාලෙත් කන්න බෑ. ආය වයසට යනකොට අද හොඳට කෑවා කියලා නේද? අද හොඳට කෑවා කියලා ආයසරයක් සතුටු කරනවා. ඉතින් එතෙන්ටපත් වෙන්න වෙනවා අපිට. ඒ විතරක් නෙවෙයි පුංචි කාලේ නිර්වස්ත්‍රයෙන් අපි නේද අන් අය ලව්වා මේ ශරීරය පිරිසුදු කරවා ගත්තා. මේ ශරීරය කාට හරි පිරිසුදු කරනකම් අපි අලජ්ජීව නේද ඉන්න උනා. ලැජ්ජාවක් නැතුව ඉන්න උනතම කරන්න දෙයක් නැහැ නේද? වෙන මොනවා තනියම ඒවා කරගන්න බැරි හින්දා එහෙම කාලයක් ආයෙ උදා වෙනවා. දැන් නම් මොනතරම් ලැජ්ජාවක් තියනවද? නමුත් කරන්න දෙයක් නැති වෙන කාලයක් උදා වෙනවා. 10 15 දිනයක වට වෙලා ඇඳේ නිර්වස්ත්‍රව තියලා තුවාල වලට බෙහෙත් දාන කාලයක් එනවා. එහෙම කාලයක් එනවා. ඉතින් ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය, මේ සටනේ අවසාන ප්‍රතිඵලය කොහොමත් දුකයි නේද? ඇහැට පේන්නේ නැතුව යනකොට, කනට ඇහෙන්නේ නැතුව යනකොට, නාසයට දිවට ශරීරයට තේරෙන්නේ හැඟෙන්නේ නැතුව යනකොට අපේ පින්නත්නේ අධික තණ්හාවක් උපදිනවා. නේමට බලා ගන්න නැත්තා. එක සැරයක් හැමදාම දැක ඉන්න දේ නැති වෙනකොටයි එක සැරයක් දැක ගන්න තියෙනවා නම් තියෙන වටිනාකම කියලා දැනෙන්නේ. අපිට දැන් තියෙන තණ්හාව තේරෙන්නේ නැහැ. ඒකින්ද මේක අනුපස්සනා කරන්න ඕන විදිහට අනුපස්සනා කරන්න ඕනේ. ඒකට කියනවා දුක්ඛානුපස්සනාව කියලා. දුකෙන් අනුපස්සනා කිරීමෙන්, දුක් අනුපස්සනා කිරීමෙන් මේ පංච උපාදානස්කන්ධයේ ඇති සැපක් නැත කියලා සැප සංඥාව සුඛ සංඥම් පජහති. ඒ වගේ තමයි මට ඕන හැටියට තමයි මේ ඔක්කොම කරන්නේ. මේ විදිහට මට මේක හසුරවන්න පුළුවන්, මේ විදිහට හසුරවන්න පුළුවන්, මේ විදිහට වළක්වන්න ඕනේ වළක්වන්න පුළුවන්, තියෙන ඒවා තියාගන්න පුළුවන් කියලා අපි මේ පුංචි කෑල්ලක් අල්ලගෙන නේද ඒක ආත්ම කොට ගන්නවා කියලා කියනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒවා ආත්ම කොට ගන්නවා. ආන්ගේ ආත්ම කොට ගැනීම හින්දා මේක තදින් අල්ලා ගැනීමක් තියෙනවා. සසර යන්න පවා ලොකු හේතුවක් වෙන ආත්ම සංඥාවක් අපිට තියෙනවා. මගේ මම මගේ ආත්මය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මේ විදිහට මම හිතන හැටියට මේක පවත්වාගෙන යන්න පුළුවන් කියලා නොතේරෙන, නොදැනෙන සත්වපුද්ගල සංඥා සහිතව අපි මේක අල්ලා ගැනීමක් තියෙනවා. අන්න ඒ ආත්ම සංඥාව දුර්වීම සඳහා, ඒ ආත්ම සංඥාව නැති කිරීම සඳහා අපි මෙනෙහි කළ යුතු තියෙනවා අනාත්ම සංඥාව. රුක්ක මූලගතෝවා ශුඤ්ඤාග ඉද භික්ඛවේ භික්ඛු රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා අරඤ්‍යගතෝවා ඉති පටිසංචික්කති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේක මෙනෙහි කරන්න කියනවා වඩන්න කියනවා. හරි මේවා වර්ධනය කරනවා කියලා කියන්නේ වර්ධනය කරේ නැත්තම් පින්නත් අපි මේ අපිට පැහැදිලිවම මේ ජීවිතය මහා දුක්ගොඩකට එකතු වෙනවා. මොකද මගේ කියලා මට කියලා මට අවශ්‍ය විදිහට තියාගන්න පුළුවන් කියලා මේ ලෝකයේ තියෙන තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් අපි බොහෝ දේවල් එකතු කරගෙන වැරදිලා ජීවත් වෙනකොට ඒවා එහෙම නොවන බව ටික කාලයකින්ම පසක් වෙනවා. ආන් එතකොට බලාපොරොත්තු කඩ වෙනවා. පිළිසරණක් නැති බව දැනෙනවා. ඉතින් එතකොට එන්න ඒකම හේතු වෙලා අපේ චිත්ත සන්තානය ලොකු දුක් උපද්දවනවා. අධික දුක් උපද්දවනවා. ඉතින් ඒ දුක් දරාගන්න බැරුව ඊට පස්සේ අපි ලොකු කරදරයක වැටෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන සැප සතුට වෙනුවට දුක් දෝමනස්ස අපිට නිබඳව පහළ වෙන්නේ මේකේ තියෙන අනාත්ම ලක්ෂණය හින්දා. ඉතින් ඒ ලක්ෂණය කලින්ම පිරික්සන කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ කලකිරීමක්මයි ඇති වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ පිළිසරණක් නැති බවමයි ඇති වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය බැහැර කළ යුතු එකක් කියලාමයි හිතෙන්නේ. මේක තමන්ගේ හිතම මේ පංච උපාදානස්කන්ධය අල්ලන්න යනවා නම් ලැජ්ජාවක්මයි ඇති වෙනවා. අපේ මෙච්චර දැනගෙන තවත් මගේ හිත මොකද්ද මේ කරන්නේ කියලා ඒ සංඥාව උපදිනවා. ඉතින් ඒකින්ද මේ ලෝකයේ ආත්ම වශයෙන් ශුන්‍යයි කියන එක දැනෙන තුරු අපි ඒ සංඥාව වර්ධනය කරන්න ඕනේ. යමක් සිද්ධ කරනවා නෙවෙයි යමක් සිද්ධ කෙරෙන වග. හරිද? මේ ලෝකේ මේ මාය ළඟ මගේ ළඟ සිද්ධ වෙන සිද්ධිත් අනුන් ළඟ සිද්ධ වෙන සිද්ධිත් කරනවා නෙවෙයි කෙරෙන බව ප්‍රකට වෙන තුරු අනාත්ම සංඥාව වඩන්න ඕනේ. මම ඔකට ලස්සන උදාහරණයක් කියනවා මේ දවස්වල මේ බලන්න මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා. ඒ සංඥාව කියන එක කොච්චර අපි වරද්ද ගන්නවද කියලා. මම පාරේ ඇවිදගෙන යනවා. කවුරු හරි දුවගෙන ඇවිල්ලා මගේ තරහකාරයෙක් කියනකො දුවගෙන ඇවිල්ලා මට හයියෙන් ගහලා මගේ අත කඩනවා. දැන් මට ලොකු වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙනවා. මෙයා තමයි මගේ අත කැඩුවේ. අත රිදෙන වාරයක් ගානේ අර අධික වෛරයකින් මම වාසය කරන්න සිද්ධ වෙනවා. මේක නැති කරගන්න මට මෛත්‍රිය වඩන්න වෙනවා. ලේසි වෙයිද? නේද? මේ වෛරය නැති කරගන්න මට මෛත්‍රිය වඩන්න වෙනවා. අරයට ඒක ලේසි වෙන්නේ නැහැ. හැබැයි මොනවා හරි කාරණාවක් උඩ මේ අත කැඩීම වෙන මේ වගේ සමාන වුණොත් මම පාර යනකොට එතෙන්දිම උඩ තියෙන ගහක අත්තක් කඩාගෙන වෙట్లా මගේ අත කැඩෙනවා. නේද? දැන් මම නිදහසේ තමයි ප්‍රතිකාර කරගන්නේ. නේද? රිදෙන කාර්යයක් ගානේ මම කාත් එක්ක කාට හරි බයිනවද? නෑ. ඇයි? ඒ අත්ත කරවපු ඒ අත්ත කඩලා මගේ අත උඩට වැඩි වැටීම කියන එක කරවපු කෙනෙක්වත් නැහැ. අපි කවදා හරි දවසක කොහොම හරි කරලා තේරුම් ගත්තොත් අර දුවගෙන ඇවිල්ලා තරහකාරයා කියලා ඇවිල්ලා මේ මට ගහපු කෙනා මගේ අත කඩපු කෙනා කියන සිද්ධිය කරවපු කෙනෙක්වත් නැහැ කියලා. මේක මෙහෙම කියන්නේ ඔළුව නරක් වෙනවා වගේ පාටම. එහෙම වෙන්නේ කොහොමද? මේ මනුස්සයන් එක කරවැව්වේ කියලා. නමුත් අනාත්ම සංඥා වර්ධනය කරන කෙනෙකුට ඒක ප්‍රකට කරගන්න පුළුවන්. ඔන්න මම දෙන්නේ මේ ඉලක්කයක්. හරිද? මේක ප්‍රකට කරගන්න පැහැදිලිවම පුළුවන්. හරි. එහෙම කර ගැනීමෙන් තියෙන ලාභය කෙනෙක් කියයි අප්පෝ එතකොට දඬුවමක්වත් දෙන්න හම්බෙන්නේ නැහැ කියලා. නෑ නෑ දඬුවම් දෙන්න පුළුවන්. හරිද? ඒ අපිට ඕන ඉතින් ඒ ආත්ත කපලා දරට ගන්න බැරි නේද? ඒ වගේ එහෙම කරන්න පුළුවන්. නමුත් මේක පිළිබඳ වෛරයක් ඇති වෙන්නේ නැහැ. එවැනි සංඥාවක් ඇති කරගැනීමෙන් අපිට ලැබෙන්නේ විශාල ලාභයක්. එතකොට මේ gedara ඉන්න ගමන්, වැඩ කරන ගමන්, අපේ ජීවිතේ හැමදේම කරන ගමන් ඔන්න ඔය විදිහට මගේ හිත වෙනස් කළ යුතුයි කියන අදහස හිතන විදිය නෙවෙයි. හිතෙන විදිය. නේද? අපි හැමදාම කියනවා හිතෙන විදිය වෙනස් කළ යුතුයි කියලා. අන්න ඒ වෙනස් කර ගැනීම පිළිබඳව අපි කල්පනා කරන්න. මං හැමදාම දුක් විඳ විඳ ඉන්නවා නම්, මට දෝමනස්ස එනවා නම්, මට ඇඬෙනවා නම් මේ ඔක්කොම වෙන කාගේවත් වැරදි නෙවෙයි. අහවලා දුවගෙන ඇවිල්ලා මගේ අත කැඩුවා කියලා කොච්චර අපි තරහෙන් දුකෙන් නේද තරහෙන් නම් අඬන්න පුළුවන් නේද? මගේම කෙනෙක් නම් ආදරය කරපු කෙනෙක් නම් මේ අත කැඩුවේ ලොකු දුකකටපත් වෙන්න පුළුවන්. මේ සියල්ල විසඳගන්න ඒ ඉදිරියෙන් ඉන්න කෙනත් එක්ක තියෙන ප්‍රශ්නේ විසඳ ගැනීම නෙවෙයි තියෙන්නේ, අපේ ඇතුළාන්තයේ හිතන විදිය වෙනස් කර ගැනීම. මේ ලෝකේ වෙනස් කරලා සතුටු වෙන්න ඉන්න අපිට කවදාක්වත් ඒක කරන්න නම් හම්බෙන්නෙම නැහැ. ඒක අවධාරණය කරලා කියන්නේ ලෝකේ වෙනස් කරලා සතුටු වෙන්න බලාගෙන ඉන්න අපිට කවදාක්වත් හම්බෙන්නේ නැහැ. ලෝකේ මට සැප දේවල් ලබා දුන්නාවේ එදාට මම සැප වෙඳිනවා. ලෝකේ මට දුක් දේවල් ලබා දුන්නාවේ එදාටත් මම සැප වෙඳිනවා. හරි, එන්නේ එහෙමයි සැපය ස්ථිර කරගන්න ක්‍රමය. ඒ වචන දෙක මතක තියාගත්තොත් අපිට හරි වටිනවා ජීවිතේට. ලෝකේ මට සැප දේවල් ලබා දුන්නාවේ නේද? ඒ පිළිබඳව මම උද්දාමයටපත් වීම නෑ, මොකද මම දන්නවා වෙනස් වෙනවා කියලා. එහෙනම් ලෝකේ මට සැප දේවල් ලබා දෙන කාලෙදී මං සැපෙන් ඉන්නවා. ලෝකේ මට ඒකේ තියෙන අභියෝගය අනිත් පැත්තයි. ලෝකේ මට කොයි වෙලාවක හරි මම දන්නවා දුක් දේවල් ලබා දෙනවා කියලා. නපුරු වචන ලබා දෙනවා, ජරාවට පත්වීම, ව්‍යාධියට පත්වීම, මරණයට පත්වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, මේ විදිහට නොඒකු දුක් දේවල් ලබා දෙනවා. එතකොටත් මං සැපයෙන් ඉන්නවා මෙන්න. හරි, අන්න එතෙන්ට පත් වුණා නම් මාව වෙනස් කරන්න කාටවත් බෑ. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුප්පිවා තේවි අසම්පකම්පිය. ඉන්ද්‍රකීලයක් වගේ හතර පැත්තෙන් හමන හුලඟට හෙල්ලෙන්නේ නැති ඉන්ද්‍රකීලයක් වගේ මනසිකාරයක් සකස් කරගන්න නම් ලෝකයේ සත්‍ය තත්ත්වය වැටහෙන විදිහට අපේ මනස සකස් කරගත යුතු වෙනවා. අන්න එහෙනම් අනාත්ම සංඥාව වර්ධනය කරන කෙනා අනත්තානුපස්සනං, අනුපස්සනා කියන්නේ නැවත 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 අනාත්මයයි කියන හැඟීම වර්ධනය කිරීම, වැඩිම නැවත 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 මෙනෙහි කරනකොට අපේ සිතෙන් මොකද වෙන්නේ? ඒ සංඥාව ස්ථිර වෙනවා. හරිද? අන්න ඒ සංඥාව ස්ථීර වෙන විදිහට අපි මේ අනත්තානුපස්සනාව වර්ධනය කිරීම, ඒකයි සඳහන් කරේ අනත්තානුපස්සනං, නැවත නැවත දැකීමෙන් අනාත්ම සංඥාව වැඩිමෙන් අනත්තානුපස්සනම් භාවෙන්තෝ අත්ථ සංඥං පජහති. ආත්මයි කියන සංඥාව දුර වෙලා යනවා. හරිද? ඒ වගේම තමයි අපිට මේ ලෝකයේ පින්නත්නේ මං කලින් මතක් කරා දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන් සතුට උපදිනවා. හරි, ඒකට කියනවා නන්දිය කියලා. ඉතින් ඒක තමයි මේ හිත මං ඉස්සෙල්ලත් කිව්ව එකයි. ඒකේ තමයි හිත ඇලෙන්නේ. ඉක්මනට 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 ඇලෙනවා. හරි, මේක එක අතකින් බලනකොට මහා අපරාධයක් වෙච්ච විදිහ අපිට පොඩ්ඩක් තේරුම් ගත්තොත් දුක හිතන වෙලාවකට. හරි, අපරාධ කියලා හිතෙනවා. මම නිකන් මෙහෙම අහන්නවා. මේ උපන් වෙලාවේ මොනවට තිබැලීම අපි ඉපදුනානේ මේ ලෝකෙට. උපන් වෙලාවේ මොනවට තිබ්බේ? අම්මටවත් ඇලීමක් තිබ්බේ නැහැ, තාත්තටවත් ඇලීමක් තිබුණේ නැහැ නේද? ඒ වෙලාවේ ඔන්න බඩගින්න තිබ්බා. බඩගින්න හින්දා නේද ඊළඟට දුක් වේදනා ගොඩක් තිබ්බා. ඉතින් එතන කෑගක හිටියේ. එන්නකොට කිරි ටිකක් හම්බුණා. ඒකේ සතුටු වුණා. ඒක ඇලුණා. නේද? ඉස්සෙල්ලාම ඇලෙන්නේ කිරිවල. ටික දවසක් ඊට පස්සේ අම්මගේ නැලවිලි ගිය, අම්මගේ උණුසුම, මේ ඔක්කොටම ඇලීමක් ඇති වෙන එක නැවත නැති. ඒ වෙලාවෙ ඉඳන්ම සටන් බීමටපත් වෙනවා. එයි මම එහෙම කියන්නේ. බලන්න ඇලීම කියන්නේ කොච්චරද කියලා. අර කිරි ටිකක් දුන්න ගමන් ඊළඟට ඒක අයින් කරොත් කෑ ගහනවා. ආයසරයක්. ඒ කියන්නේ සැප වේදනාව වුණ වෙලා. හරිද? අන්න එහෙම ඒ එතනින් පටන්ගෙන ඊට පස්සේ දැන් ඒ ඉන්ද්‍රියන් වලට සැපේ ලැබීම මනස ගෝචර කරගන්න හැටි බලන්න. ඊට පස්සේ මේවා ඉස්සෙල්ලාම ලබා දෙන්නේ අම්මා. ඊළඟට වෙන දැන් ඉපදිච්ච ගමන් නම් වෙනම කෙනෙක් කිරි දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටික දවසක් ගියාට පස්සේ ඒව බෑ. නේද? එහෙනම් අම්මට ඇලෙනවා. සැප වේදනා ලබා ගන්න තැන පින්වත්නි අපි ඇලෙනවා. ඒතර අදටත් අපිට මේ ලෝකේ දේවල් පිළිබඳ යම් කිසි ආකාරයක සැප වේදනාවක් දැනෙනවා නම්, පංච උපාදානස්කන්ධයේ සැපයි කියලා දැනෙනවා නම් අපිට අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අපේ ඇලීම ග්‍රහණය වීම නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒකින්ද කලකිරෙන ආකාරයට අනුපස්සනා කරන්න ඕනේ. ඒකට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. අපි මේවා වෙන වෙනම සාකච්ඡා කරනවා ටික ටික හරි. කලකිරෙන විදිහට අනුපස්සනා කරන්න ඕනේ. ඒකට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. කොහොමද කලකිරෙන විදිහට අනුපස්සනා කරන්නේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ, ආදීනව මේ විදිහට මේ තියෙන සියලුම දේ සත්‍ය තත්ත්වය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට අපි මෙනෙහි කරනකොට ඇතිවීම නැතිවීම මේ හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා. ඊළඟට මේ හැම එකක්ම බිඳි 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 යන බව, හැම වෙලෙම නැති වෙන බව. එතන මේ සංස්කාරය පිළිබඳව කිසිදු විශ්වාසයක් තියන්න බැරි බව, බයක් උපදින්න ඕන. මේ වගේ එකක්ද මං අල්ලගත්තේ. කොයි වෙලාවෙ මහා ව්‍යසනයක් වෙනවා වගේ මේ දැන් යනකොට බෝම්බයක් පුපුරනවා වගේ. මං අහනවා මේ අත්තන්ගේ ඔය අල්ලගෙන ඉන්නව නේද සමහර දේවල් වගේ. අද හන්දේ ඔය හිතේ බෝම්බ පුපුරන්න බැයිද? ඇයි? නේද 11 දිනක් එකවර අහිමි වුණා එක අම්මා කෙනෙකුට. තමන්ගේ ජීවිතේට හිටිය 11 දිනක් එකවර අහිමි වුණා. සුනාමියේ. හරිද? මේ අම්මා අඬලා ආයෙ තවත් අඬන්න දෙයක් නැහැ. දැන් ආයෙ කඳුළු වෙන්නේ නැහැ. කෑ ගහලා විලාප තියලා ඔක්කොම කරලා අන්තිමට ධර්මයට ප්‍රවිෂ්ඨ වුණා. අන්තිමට මටම කිව්වේ එතුමිය කොච්චර ශක්තිමත් වුණාද කියනවා. සසර ආය කවදාකවත් මං අඬන කෙනෙක් නෙවෙයි කියලා. ඒ තරමටම එයාට විනාශ වෙන්න තිබුණා. එයාට විනාශ වෙන්න තිබ්බා. ඒ මත්තෙම මැරෙන්න තිබුණා. නමුත් ඒක නෙවෙයි කරේ. ඒකට කියනවා අත නිබ්බින්දති දුක්ඛේ කියලා. දුකෙහි කලකිරීම, මේක ඉවරක් නැති දුකක් කියලා කලකිරීම. මොහොතකට හිතන්න බලන්න අද මේ ඉන්න අපි එක ගුලියක් අල්ලගෙන ඉන්නවා මේ ලෝකේ මගේ කියලා කට්ටියක්ව. නේද? එක මොහොතක අද හැන්දෑ බෝම්බ පුපුරන්න පුළුවන් කියලා මම කියන්නේ. නේද? එක මොහොතක අද හැන්දෑ බෝම්බ පුපුරන්න පුළුවන් කියන්නේ ඔක්කොම නැති වෙන්න පුළුවන්. නේද? බෝම්බ කීයක් බැඳගෙනද ඔය ඉන්නේ? අපි බෝම්බ බැඳන් ඉන්න මිනිස්සු වගේ. බෝම්බ කීයක් විතර බැඳන් ඉන්නවද දන්නේ නැහැ මේනකොට. නේද? බලෙන් බැඳගන්නේ. ඈත තියෙන බෝම්බ අරන් මේකත් මම බැඳ ගන්නවා, මේකත් මම බැඳ ගන්නවා කියලා බෝම්බ බැඳ ගන්නවා. නේද? කොයි වෙලාවෙ හරි පුපුරන ඒවා. ඇත්තම කිව්වොත් එම් කොයි වෙලාවෙ පුපුරයිද කියලා කියන්න පුළුවන්කම නෑ. නේද? ඉතින් අවිද්‍යාව හින්දා තමයි මේක අල්ලා බැඳගන්නේ. මේවා පුපුරන ඒවා කියලා දැනගත්තාම කලකිරෙනවා. ආන් ඒ කලකිරීමේ සංඥාව පිළිගන්න අපේ හිත කැමති නෑ. හරි, ඒ කලකිරෙන්න කැමති නෑ. මේ හිත ඇයි වෙන දෙයක් පිළිබඳ සතුටක් අපේ හිත අත්විඳලා නැති හින්දා. එන්නේ ඒක හින්දා මෙන්න මේ නිබ්බිදානුපස්සනාව. ඒ කියන්නේ කලකිරීම පිළිබඳව නැවත නැවත දකිමින් කලකිරෙන්න ඕනේ. කලකිරෙන ලක්ෂණ තියෙනවා. රූපයේ තියෙනවා, වේදනාවේ තියෙනවා, සංඥාවේ තියෙනවා, සංස්කාරයේ තියෙනවා, විඥානයේ තියෙනවා. කලකිරිය යුතු ලක්ෂණ වගේ. ඒ වගේම ඇලෙන්න පුළුවන් ලක්ෂණ වගේකුත් තියෙනවා. ඇලෙන්න පුළුවන් ලක්ෂණ දැක්කට වැඩක් නැහැ. ඒවා කවදා හරි විඳෙනවනම් නේද? කලකිරීමට ඕන ලක්ෂණ එකක්වත් නැති දෙයක් තියෙනවා නම් කොහේ හරි තැනක ඒක හේතු නිසා හටගන්න නැති දෙයක් වේ යුතුයි. එහෙනම් ඒක මොකද්ද? නිර්වාණ ශාන්තියයි. එහෙනම් අපේ සිත අලවා වාසය කරන්න ඕන කොහෙද? නිර්වාණයයි. හරිද? ඇයි එතන වෙනස් වෙන්නේ නැති එකක් ඉඳලා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අපිට වැරදීම නිසා එහි තියෙන නන්දිය කියලා කියන සතුටෙහි ඇලෙනවා. ආන්ගේ සතුටේ ඇලෙන එක නවත්තන්න නම් අපි මොකද කරන්න ඕනේ? නිබ්බිදානුපස්සනම් භාවෙන්තෝ නන්දින් පජහති. වැඩක් නැහැ මේ ලෝකේ. දැන් මොන පොරයක්ද කියනකොට අල්ලන්නේ. නේද? අපි හැම කෙනාම කොටසක් අල්ලගෙන. හරි, මටත් එක්ක තමයි මම කියන්නේ. හරිද? මම පාලනය කරන ස්ථාන දෙක තුනකුයි, පොඩි හාමුදුරු ටිකකුයි, දායකයෝ ටිකකුයි අල්ලගෙන ඒ කට්ටිය මට ඕන හැටියට තියාගන්න උත්සාහ කරනවා. හරි, ඒ කට්ටිය දඟ කරොත්, ඒ කට්ටිය හිතුවක්කාර වැඩ කරොත්, මට නැත්තම් ඒ පිළිබඳ අනාත්ම සංඥාවක් හෝ වෙනත් සංඥාවක් නැත්තම් දැන් මොකද වෙන්නේ? මූණ එල්ලගෙන කතා කරන්නේ නැතුව, හිනහ වෙන්නේ නැතුව නේද? ඒතර කියන ඒ කලකිරීම නෙවෙයි. හරිද? මේ කිසිවක් අපිට නේද පුපුරන බෝම්බ නේ, මේවා පුපුරන බෝම්බ. ඒකින්ද අන්න එහෙම කලකිරීමක් වැඩක් නෑ, තේරුමක් නෑ කියලා කලින්ම දැනලා තියෙන්න ඕන. ඒක නොදැන ගැනීම නිසාවෙන් අපි අනන්ත සංසාරේ දුක් විඳා. මේ හම්බෙච්ච වාසනාවන්ත අවස්ථාව ඒ තමයි මේ ධර්මය අපිට ලැබෙන්නේ හිත සනසවා ගන්නට. හිතේ තියෙන දුක් නැවත නූපදින විදිහටම සකස් කර ගන්න ලැබිච්ච අවස්ථාව තමයි මේ අවස්ථාව. මේකේ තේරුම ගෙවල් දාලා යන්න ඕන කියලාද? එහෙනම් ලෝකෙ ඉන්න තැන නැති වෙනවා. මමත් එහෙනම් ආරණ්‍යයක් දාලා යන්න ඕනේ. විහාරස්ථානයක් දාලා යන්න ඕනේ. හරිද? ඔක්කොම දාලා යන්න ඕනේ. එහෙම දාලා යන්න පුළුවන් නම් දාලා ගිහිල්ලා හරි මේක කරගන්න ඕනේ. නමුත් දාලා යන්න ඕනේ මේක කරගන්න. මෙතන තියෙන්නේ විපර්යාසයක්. මොකද්ද? සංඥා විපල්ලාසය නිවැරදි කරන්න චින්තන විපර්යාසයක්. ඒකයි කිව්වේ නිබ්බිදානුපස්සනම් භාවෙන්තෝ නන්දින් පජහති කියලා. නේද? කොච්චර අපූර්ව දෙයක්ද මේක හිත වෙනස් කරන එක. මේක ඔක්කොම ළඟ ඉඳගෙන ඉඳිමින් Tamanට කරන්න පුළුවන් දෙයක්. ඊළඟට ඇලෙන මේ සතුටින්ද ඇලෙන ගතියට කියනවා රාගය කියලා. ලෝභය කියනවා. හරිද? එතකොට නොයලීමක් කියලකක් මේ ලෝකේ තියෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. නොයලීමට කියන විරාගය කියලා. මේ පංච උපාදානස්කන්ධේ නොයලී වාසය කරපු මිනිසුන් නොහිටියා නම් මේ ශාසනය කියන පණිවිඩය අපිට හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ඊට මෙහා නිවන් දැක්ක සෝවාන් වෙච්ච හැම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හැම ශ්‍රාවකයෙක්ම ශ්‍රාවිකාවක්ම මේ විරාගය අත්විඳ අය. එවැනි අය අදටත් ඥාති පරිවට්ටයන් අතහැරලා භෝගස්කන්ධයන් අතහැරලා ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණව මේ ශාසනික බ්‍රහ්මචර්යාවේ යෙදෙනවා කියලා අර පංච උපාදානස්කන්ධේ නොඇලී කටයුතු කරනවා. එහෙනම් නොඇලීමක් තියෙනවා. ඉතින් මේ නොඇලීම කියන එක ඒක ස්ථිර වෙන්නේ කොතනද? මාර්ග සිතේදී. හරිද? එහෙනම් එවැනි තත්වයක් තියෙනවා කියලා අපිට දැනෙන්න ඕනේ. හරි? ගින්දර පත්වීමක් වගේම ගින්දරේ ගින්දර ඇතිවීමක් වගේම ගින්දරේ නිවීමක් තියෙන බව අපි හොඳටම දන්නවා නේද? ඒක ඇතිවීමක් වගේම නිවීමක්. ඒ වගේ අපේ චිත්තසංතානවල රාගය තියෙනවා වගේම මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි විරාගය කියන සුවදායක තත්වයක් පිළිබඳ සංඥාව තියෙන්න ඕනේ. එන්නේ විරාගය පිළිබඳ සංඥාවක් නැත්තම් පින්නත්නේ අපිට මේ විරාගය පිළිබඳ සංඥාවක් නැත්තම් අපිට මේ අදාළ අරමුණට අපේ මනස නංවන්ඩ අපේ හිත ලෑස්ති වෙන්නේ නැහැ. එහි තියෙන සැපය කියලා. හරි? අපි කියනවා දරුවෙකුට වෛද්‍යවරයෙක් වෙන්න කියලා. දෙමාපියෝ දරුවෙකුට වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න කියලා තදින් බල කරන්නේ වෛද්‍යවරු වෙච්ච දෙමාපියෝ විතරක්ද? නැහැ. ඉංජිනේරුවරු වෙච්ච දෙමාපියෝ විතරක්ද? නැහැ. ඇයි එයාලා එහෙම කියන්නේ? එයාලා දන්නවා ඒකේ තියෙන ඒකෙන් එයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන දන්නවා. දන්න හින්දා බල කරනවා. ඒ වගේ අපිට විරාගී වීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා දැනෙන්න ඕනේ. එහි තියෙන සතුට ඒ නෙක්ඛම්ම නිස්සෘත සෝමනස්සෙහි අයින් කිරීමෙන් ලැබෙන සෝමනස්සය. ඉතින් තියෙනා වූ ඇතිවන්නා වූ සතුට කොච්චරක්ද කියලා දැනෙන්න ඕනේ. අන්න ඒ දැනෙනකොට අපේ හිතේ අරමුණු කරන්න පටන් ගන්නවා. ඒක එහෙම වෙන්න නම් මේ විරාගය කියන එක පිළිබඳ නැවත නැවත අනුපස්සනා කරන්න ඕන. ගෙදර ඉන්න ගමන් හරි. අද හුඟක් අය වෙන වෙන දේවල් වලට ගොඩාක් හිත යොමු කරාට භාවනාවට එහෙම හිත යොමු කරන්නේ නැහැ. ඒකට දැඩි උනන්දුවක් නැහැ. හරිද? ඒතර කායික මානසිකව තියෙන ගැටලු ඔක්කොම ඉදිරියට එනවා. අපේ හිත ඉදිරියට එනවා. ඇවිල්ලා කියන මේක තියෙනවනේ මට බෑ, මේක තියෙනවනේ මට බෑ, මේවට සාක්ෂි සපයනවා පින්නත් අපි. හරිද? මෙන්න මේ බලන්නකෝ මෙච්චර මේවා තියෙනවා කියලා. හැබැයි ඈත කොහේ හරි තැනක දවස් දෙක තුනක් ඉඳ යන්න වෙන මට්ටමට මලගෙදරක් වුණොත් නොගිය කියලා නිතේ මැරෙන්නේ නැහැ. ඒකට අපි ඉඩ ප්‍රස්ථා හදා ගන්නවද නැද්ද? ඕනම තත්වයක් කරත් හදා ගන්නවද නැද්ද? ඇයි ඒ? ඒකට අපි වටිනාකම දීලා වැඩි හින්දා නේද? හිද ඕනම තත්ත්වයක් යටතේ ඒකට ඉඩ හදා ගන්නවා. මරණයට ගිහිලා කටයුතු කරන්න ඉඩ හදා ගන්නවා. තේරෙනව නේද මම කියන්නේ? ඉතින් අන්න ඒක තමයි අපි බලාගත යුතු වෙන්නේ. අපි මේකට මූලිකත්වයක් දෙන්නේ නැහැ. ඉතින් විරාගයේ පිළිබඳ යමක් දැනුණා නම් පින්වත්නි, දැනට මේ ශරීරයේ තියෙන තත්ත්වය යටතේ, මේ මනසේ තියෙන තත්ත්වය යටතේ මම මේක නොකර ඉඳීමට හේතු කාරණා සපයන්නේ නැතුව මේක කරන්න ඕන කියලා හිතෙන්න ඕනේ. ඒක තියෙන වටිනාකම දැනුනොත් තමයි ඒක වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ඒකට විරාගානුපස්සනම් භාවෙන්තෝ අරාගම් පජහති. මේ තියෙන ඇලීම රාගය නැති කර ගන්න නම් විරාගය නැවත 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 දකින්න ඕනේ. දැක දැක ඒක හිතේ වැඩෙන්න ඕනේ. හරි අපේ හිතේ වැඩිච්ච දේ තමයි නේද අනුරාධපුරේ මතක් වෙනකොට නේද රුවන්වැලිසෑය මතක් වෙනවා වගේ පංච උපාදානස්කන්ධය හැමුවේ රාගය ඇති වෙනකොට පංච උපාදානස්කන්ධය අරමුණු වෙනකොට විරාගී සංඥා එන්න ඕනේ. හරිද? ඒ වෙන විදිහට හදන්න ඕනේ. දැන් ඉතින් හදන විදිහ කතා කරන්න වෙයි. නේද? හදන විදිහ කතා කරගන්න වෙයි. ඒ වගේම තමයි ඇතිවීම වගේම නැතිවීමක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා ඇතිවීම වගේම නැතිවීමක් තියෙනවා. අන්න ඒ ඇතිවීම දකින්න ලෝකයේ තියෙන හැම දෙයක්ම ඇති වෙනවා දකින්නවා වගේම ඒ හැම දෙයකම නිරෝධයක් තියෙනවා. මෙතන නැතිවීම කියලා මම කිව්වේ ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ නැතිවීම නෙවෙයි. අර ගින්දර හේතු අනුව සකස් වෙනවා නම් හේතු නැති වුණොත් ගින්දර නැති වෙනවා. එතකොට රූප චිත්තය එහෙම කියනවා අපි උත්පාද ත්‍ිති භංග කියලා. ඒ භංගය නෙවෙයි රාගාදී කෙලෙස් ධර්මවල ගින්දර නිවනවා වාගේ නිවීමක් තියෙනවා. එහෙම නිවීමක් තියෙනවා කියලා දන්නවනම් තමයි ඒ පැත්තට නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ එකතු වීමක් ඇති වෙලා සමුදය තණ්හාව එකතු වෙනවා වගේම නිරෝධය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග අන්නේ වගේ ඒ වගේ එතන නිරෝධ කියලා කියන්නේ මේකේ නැති කිරීමක් තියෙන වග අපිට හැම වෙලේම දැනෙන පත් වෙන ගින්දර දැක්කහම ඔහේ ඉන්නේ නැහැ නිවෙනකම්. ඒක නිවන්න පුළුවන් හේතු නැති වුණොත් අයින් වෙනවා. එහෙනම් මට හැම වෙලේම දැනෙන්න ඕනේ දුක් ඇති වෙනකොට අපේ මානසිකාරය දුක් ඇති වෙන්නේම තණ්හාවෙන්ද. හරිද? තණ්හාවෙන්ද දුක් ඇති වෙනකොට ඒක අපිට හොඳට තේරෙන්න ඕනේ අපි බොහොම තදින් ඇලිලා ඉන්න හින්දා. තමයි මට මේ නොයෙකුත් ආකාරය ඇලීම් එක එක ආකාරයෙන් අපි ඇලිලා ඉන්නේ එක එක දේවල් වලට අනුන්ගේ නපුරු වචනයට රිදෙනවා නම් මොකද ඇයි හොඳ වචනයට ඇලිලා මේක අනිත් පැත්තට හොඳට තේරුම් ගන්න අනුන්ගේ නපුරු ක්‍රියාවට රිදෙනවා නම් මට මගේ මනස හොඳ ක්‍රියාවලට ඇලිලා නේද ඒක නේද ප්‍රාර්ථනා කරන්න හැම වෙලේම ගෙදර කවුරු හරි දරුවෙක් හරිද නරක වැඩක් කරනවා නම් අපි කියනවා බලනකොට එහා ගෙදර ඉන්න ළමයා නේද මොකද ඔහෙට එහෙම ඉන්න බැරි. එහෙනම් මම මොකද වෙලා තියෙන්නේ අන්නේ ඒ ගතිගුණ වලට හැරිවා මගේ හිත ඉල්ලනවා එක ඒවා නේද. ඒතර රටේ තොටෙත් එහෙමයි රටේ තොටේ තියෙන දේවල් දැක දැක Tamanට ගැටීම් ඇති වෙනවා නම් ඒවා නැතුව සාන්තව තියෙන රටකට ඇලිලා හරි ඒකේ තේරුම කට්ටිය පිස්සු වැඩ කරනකන් නිකන් ඉන්නවා කියන එක නෙවෙයි. ගෙදර කට්ටිය ගෙදර දරුවෙක් හිතුවක්කාරකම් කරනවා නම් දඬුවමක් හරියට දීලා ඒක නවත්තව ගන්නවා කොහේ වෙනස් කරගන්න නැතුවද මේ කලාව තේරුම් ගන්න ඕනේ. මම හිතන කලාව කිව්වේ ක්‍රමය කියන එකට නේද සියලු දේ අතහරිනවා කියන්නේ අනිත් අයගේට දෙන උපදේශ අනිත් අයට දෙන අනිත් අයත් එක්ක ජීවත් වීම අතහරිනවා නෙවෙයි. එහෙනම් ඉතින් මරණය සැපයක් වෙන්න ඕනේ නේද නෑ එහෙම එකක් නෙවෙයි. හරිද? ඒ ඔක්කොම අතහැරලා ගුහාවකට වෙලා ඉන්නවා කියන එක නේ. එතෙන්දී පටල ගන්න එකයි සමහර ඇත්තෝ Tamanට මේක කරන්න බැරි වෙනකොට ටික කාලයක් වර්ධනය කරගන්න. අනිච්චානුපස්සනම් භාවෙන්තෝ නිච්ච සංඥම් පජහති කියලා ඒ භාවිතා කරගන්න මේ ඉන්නකොට බැරි හින්දා తాවකාලිකව බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ මේ අරන්නේ ඉන්න එක අනිවාර්යයෙන්ම විය යුතුයි කියලා. සමහර ඇත්තන්ට මේක ටික කාලයක් වර්ධනය කර ගැනීම සඳහා නිදහස් පරිසර අවශ්‍ය වෙනවා. ඒ කට්ටිය මේවා දාලා භෞතික වශයෙන් දාලා යන එකේ ලොකු දෙයක් තියෙනවා. නමුත් ඒක නෑ කියලා අපිට කොහොමද එහෙම යන්නේ කියලා වලේම වැටි ඉඳලා හරියන්නේ නෑ. අපිට මේක කරන්න පුළුවන් මේ ඉන්න ගම. මානසිකාරය වෙනස් කරගන්න එකයි කියන එක හැම වෙලේම මතක තියාගන්න ඕනේ. එතකොට නරක වැඩක් කරත් කවුරු හරි කෙනෙක් දරුවෙක් නමුත් අපි ඒක නිවැරදි කරනවා නිවැරදි කළ යුත්තේත් කොහොමද හොඳ වැඩේට ඇලීමක් නැතුව නරක වැඩෙත් එක්ක ගැටීමක් නැහැ. නමුත් මම දන්නවා මේ චරිතය හරි මේ වැඩ කෙරෙන්නේ එයාගේ යම්කිසි විපර්යාසයක් සංඥා විපල්ලාසයක් තියෙන හින්දා ඒ සංඥා විපල්ලාසයට නිවැරදි කරන්න මම එයාට ගිහලා අනිත්‍ය කියන්න ගියොත් හරියන්නේ නැති බව මම දන්නවා. මේකට හොඳම උදාහරණ තමයි අපේ ළඟට දැන් මෙතන බණ කී කීද්දි බලු පැටියෙක් ආවා. මොනවද අපි කරුණාවෙන් ඉන්න මිනිස්සුනේ කියලා අපි බලු පැටියට කියනවා යන්න බලු පැටියා ඔයා මේ මෙතෙන්ට එන්න එපා මෙතන අපි බන කියන තැනක් කියලා කිව්ව මොනව වේද එයා තව ළඟට එනවා ඇයි අපිට තේරුම් ගත යුතු එයාගේ මානසිකාරයට එහෙම නේද එයා එතන අර්ථ රසය නෙවෙයි ගන්නෙ ශබ්ද රසයයි ගන්නෙ ඒ කියන්න ඕන විදිහක් තියෙන එළියට යවා ගන්න නේද ඒ වගේ අපි දරුවන් ගැනත් ළඟ ඉන්න අය ගැනත් එයාලගේ මානසිකත්වය තේරුම් අරගෙන මේක නිසයි මේ දේ වෙන්නේ ඒකින්ද මෙයාට මේ වෙලාවේ මෙයාව නිවැරදි කරගන්න ලොකු පාපයක් සිද්ධ නොවන තත්යකට පත් කරගන්න නොයේකුත් උපක්‍රම යොදන්න ඕනේ නැත්නම් මහ විනාශයක් සිද්ධ වෙනවා කියලා නේද ඒකින්ද ඒක දැනගෙන අපි ජීවත් වෙන්න ඒක දැනගෙන අපි කළ යුතු ක්‍රියාවන් කරන්න ඕනේ සමහරවල් දඬුවම් දෙන්න ඕනේ සමහරවල්ට වර්ජනය කරන්න ඕනේ නේද gedara unath ඒක දරුවෙක්ව මෙල්ල කරගන්නම බැරි අම්මෙකුට අපි උපදෙස් දුන්නා අනිත් අයට හොඳට දැනුම් දීලා යන්න ගෙදරින්. හරිද? ඉතින් ගෙදරින් යන්න. ඉතින් මේ අම්මා දැන් ගෙදරින් ගියා. හරිද? ගෙදරින් ගියා. දැන් මෙයා හිතුවේ සම්පූර්ණයෙන්ම මං හින්දා තමයි අම්මා ගියේ කියලා. ඒ දවස් 2 3 4 එන්නේ නැතුව ඉන්නකොට හොඳට බඩගින්න දැවුණා, පාළුව දැවුණා. හරිද? දැන් හරි. ඊට පස්සේ බයයි. ඉතින් අන්න එහෙම නේද අපිට තියෙනවා මේ වගේ උපක්‍රමශීලී වෙන්න පුළුවන්. එහෙම උපක්‍රමශීලී වෙන්නේ හරි සිහියෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ තමන් ඒ පිළිබඳ අවබෝධයෙන් ඉන්නවනම් අනිත් අයගේ මානසිකත්වය ගැන අවබෝධයෙන් ඉන්නවනම් විතරයි. හරිද? ඒකද අනිත් අයගේ මානසිකත්වය ගැන අවබෝධයක් ඇති කරගන්න මොකද කරන්න ඕන? කාගේ දිහා දෙබිල බලන්න ඕන? තමන්ගේ දිහා එබිල බලන්න ඕන. අන් අයගේ මානසිකත්වය ගැන අවබෝධය ඇති කරගන්න තමන් දිහා එබිල බලන්න ඕන. මගේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා බලනකොට අනිත් අය යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද මෙන්න මේ නැති කිරීමක් තියෙනවා හැම කෙලෙස් ධර්මයක්ම නැති කිරීමක් තියෙනවා ඒක තියෙන්නේ අනිත් අය මත නෙවෙයි ලෝකෙ මත නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය භාවිතා කිරීමෙන් තමන්ගේ సంతානේ ඒවා නැති කරගන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ නිරෝධානුපස්සනං ඒක නැවත නැවත දකින්න ඕනේ මේක නැති කිරීමක් තියෙනවා කියලා අන්න ඒක දැක්ක කෙනාට පින්වත්නි ඒ සංඥාව වැඩෙනවා ඒක කිය භාවෙන්තෝ කියලා. නිරෝධානුපස්සනම් භාවෙන්තෝ සමුදයං පජහති මේ සමුදය මේ තණ්හාව අයින් කරන්න පුළුවන් බව ඒ කෙනාට හොඳින් හැම වෙලෙම අපේ මනසට තදින් වැටෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි මේ ලෝකයේ බොහෝ දේවල් ග්‍රහණය කරගන්නවා. හරිද? ග්‍රහණය කර ගැනීම වෙනුවට සම්පූර්ණයෙන්ම වෙනවීමක් සිදු කරගන්න පුළුවන්. ඒකට කියනවා පටිනිස්සග්ගානුපස්සනාව කියලා. හරිද? ඒතර පටිනිස්සග්ගානුපස්සනම් භාවෙන්තෝ ආදානං පජහති. ඒ කියන්නේ අල්ලා ගැනීම, ග්‍රහණය කර ගැනීමේ සංඥාව වෙනුවට අතහැරීමේ සංඥාව නැවත මෙනෙහි කර මොකද කරන්න ඕනේ? වර්ධනය කරන්න ඕනේ. ඒකකේ භාවෙන්තෝ කියලා. දැනට අපිට මේ පංච උපාදානස්කන්ධයත් එක්ක තියෙන්නේ පින්වත්නි ඒක ගැඹුරෙන් දැනෙන්න ඕන අපි මෙහෙම කතා කරද්දී අපිට තියෙනවා මේ ලෝකේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා කියන මේ ඉන්ද්‍රියන් එක්ක ලෝකය අරමුණු වෙනකොට මෙහෙම ඉන්නකොට අපිට ලෝකය අරමුණු වෙනකොට යම් දේවල් අල්ලා ගැනීමේ හිත ගන්න උත්සාහයක් වීරයක් ඒක සතර සම්‍යක් ප්‍රධාන වීරිය නෙවෙයි. හරිද? වීරියක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, එක්තරා තදබල වැඩපිළිවෙලක් තියෙනවා. නේද? නොසන්සුන්කමක් තියෙනවා. ඒක හොඳට දැනෙනවා. කැමැතිදී අල්ලා ගැනීමේ අදහස මේ වෙලාවේ තියෙනවා. අල්ලා ගැනීමේ අදහස, ග්‍රහණය කර ගැනීමේ අදහස, කැමමක් හරි. හරිද? හැම දෙයක්ම විශේෂයෙන් පුද්ගල වශයෙන් අල්ලා ගැනීමේ අදහසක් තියෙනවා. ඒක මට තියෙනවා. පින්නත්නි මේ ලෝකෙ මේ ලංකාවේ මං අහන මෙයාගේ නැද්ද කියලා දැන් අපිට අල්ලා ගැනීමේ අදහස තියෙන හින්දා අපි හරිය අපහසුවෙන් ඉන්නේ. හැම දෙයක්ම අල්ලා ගන්න මං කියන්නේ හොඳ ක්‍රියාවනුත් අල්ලා ගන්නවා. මම අර හැමදාම කියන්නේ වැඩියෙන් බැඳෙන්නේ හොඳ දේවල් වලට මේ ලෝකේ. හරිද? එතකොට අල්ලා ගැනීමේ අදහසින් අපි හරියට මේ ලෝකය ලෝකය පිරික්සනවා. ලෝකයත් එක්ක සටන් කරනවා. තදින් අල්ලා ගැනීමේ අදහසින්. නමුත් මේ ලංකාවේ මෙන්නව පින්නත්නි එයාගේම මනසින් හැම වෙලේම මෙන්න මේ වගේ අදහසක් උපදින අය. අතහරින්න ඕනේ කියලා. අතහරින්න මාත්‍රයක්වත් අල්ලා ගන්නේ නැති විදිහට දුරින්ම දුරු කරන්න ඕනේ අතහරින්න ඕනේ කියලා. ඒක ගැටීමක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ ගැටීමේදී තියෙන්නේ දිවිනසා ගැනීමක්. අතහරින්න කියලා සමහර අය. නැත්තම් මාරාන්තික උපවාසයක් තියෙන එක මොකද්ද? එන්නේ නැහැ මේ පැත්තට આવොත් බලාගන්නේ කියලා අන්න එහෙම එකක්. නේද? එතකොට අනිත් එක තමයි සමහර අයගේ අතහැරීම් තියෙන වෙනත් දෙයක්. අල් තමන්ගේ ආදරය කරපු අයව අතහැරලා වෙනත් අයත් එක්ක යන්න යනවා. එයා බලවන්ත විදිහට අතාරිනවා නේද? පළවෙනි කට්ටිය වෙන දෙයක් අල්ලගෙන. නේද? හිතා ගන්න බැරි විදිහට අතාරිනවා. නේද? ඒකම දරුණු. හිතා දරුණු අය පැත්ත බලන්නේ නැහැ කියලා අතහරිනවා. බලනකොට මේ නේද? පටිනිස්සක් ගානුපස්සනාවක් නෙවෙයි ඒක. ඒක තනිකරම ආදානයක් වෙනත් පැත්තක ග්‍රහණය කර ගැනීම. ඉතින් එහෙම එකක් නෙවෙයි සියලු දේ පිළිබඳ අතහැරීමේ සංඥා උපද්දවා ගැනීමෙන් පටිනිස්සක් ගානුපස්සනං භාවෙන්තෝ ආදානම් පජහති. ඉතින් ඔන්න ඔය ටිකට කියනවා සත් අනුපස්සනා කියලා. අනුපස්සනා හතක්. එක එක ආකාරයට අනුපස්සනා ගැන වර්ගීකරණයක් තියෙනවා. ඉතින් ඒ වර්ගීකරණයෙන් අපි කිහිපයක් අරගෙන අනුපස්සනා කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ නිවන් මඟ දේශනා මාලාවේදී. ඒ වගේම මේ සඳහා පූර්ව වශයෙන් අපි මොනවද කරන්න ඕනේ? ඒ වගේම මේවට බාධා වෙන ඒවා මොනවද කියලා යම් ආකාරයක සාකච්ඡා කිරීමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සඳහා අපිට ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ මේ කාලේ විතරයි. නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ චිත්ත සන්තානයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය එකතු කරගන්න අවස්ථාව ලැබුණේ මේ පින්වන්ත අයට. මේ මැදිරියට ඇවිල්ලා මේ මැදිරිය ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත අයගේ දායකත්වයේ හේතුවෙන්. ඒකින්ද ඔබ අප හැමදෙනාම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් ඔබ අප හැමදෙනාම තුළ දැනිතුනා වූ සියලු පුණ්‍ය ශක්තිය මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු කරපු දායක දායිකාවන් කෙරෙහි අනුමෝදන් කරමු. ඒ හැම දිනාටම උතුම් අවබෝධය සඳහාම මේ සියලු කුසලයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.